පාස්කු ප්‍රහාරය ගැන විවිධ මත විවිධ පුද්ගලයන් විසින් නැවත නැවතත් කරලියට ගෙනෙමින් පවතින යුගයක තමයි අපි ඉන්නේ. නවතම හෙලිදරව්වක් එක්තරා පක්ෂයක හිටපු ඇමතිවරයෙක් විසින් හෙලිදරව් කරලා තියෙනවා. පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් කුමන්ත්‍රණකරුවන් සංඛ්‍යාව ගැන රට දැනුවත් වෙලා තියෙනවා. ඒ ගැන අපි වසර ගණනාවක්ම කියෙව්වා. අපි කෙසේවත් අප පක්ෂයේ මතය මේ පණිවිඩකරුට වෙඩි තැබීමේ තත්ත්වය අපහෙලා දකිනවා. සියලු තැන්වල තොරතුරු එක්රැස් කළ යුතුයි. ක්‍රැස් කරලා ඒව හරියට විමර්ශනය කරලා තමයි අපි තීන්දුවක් ගත යුත්තේ. කුමන පක්ෂයක හිටියත් කවුරු හෝ පාස්කු ප්‍රහාරය ගැන යම් කිසි තොරතුරක් විස්තරයක් දත්ත ලබා දෙනවා නම් මේ ගැන අපි ඒ ගැන සතුටු වෙනවා. ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඉතින් මෙතනදී ඔවුන් මේ අලුතපත් වුණ ආණ්ඩුවේ රවි සෙනවිරත්න මහත්මයාටත් ශානි අබේසේකර මහත්මයාටත් එක දිගට චෝදනා කරනවා. මා දන්න විදිහට රවි සෙනවිරත්න මහත්මයාත් ශානි අබේසේකර මහත්මයාත් කියන්නේ ඉතාම දක්ෂ ලංකාවට විශාල සේවයක් කරපු රහස් පොලිසියේ සිටිය නිලධාරීන් දෙපළක්. එහින්දා අපි ඒ ගැන විවේචනය කරන්න යන්නේ නැහැ. මේ ආණ්ඩුව බලයට පත්වෙද්දි විශේෂම ඡන්ද පොරොන්දුවක් වූයේ පාස්කු චෝදිතයන්ට, පාස්කුවේ මිනිමරුවන්ට, ඝාතකයන්ට නිසි දඬුවම් ලබා දෙනවා කියන එක. ඉතින් එතනදී මේ පරීක්ෂණ වෙනාතකට හැරවීමට දෝ දන්නේ නැහැ මෙවැනි ප්‍රකාශ අලුතින් සිදු කරන්නේ කියලා අප පක්ෂයට සැකයක් තියෙනවා. මම ගරු ජනාධිපතිතුමාගේ ඉල්ලා හිටිනවා ඔබතුමා ඡන්ද කාලේ වේදිකාවේ ජනතාවට පොරොන්දුනා ලෙසම අනිවාර්යයෙන්ම මේ චූදිතයන් අල්ලා ඔවුන්ට දඬුවම් දේවිය කියලා. ඉතින් මාළගත් තොරතුරු රැසක් තියෙනවා. මම හිරේදී මම ඉබ්‍රාහිම්ගේ එක්ක වැලිකඩ හිටිය පුද්ගලෙක්. ඉබ්‍රාහිම් කියු තොරතුරුත් මම දන්නවා. ඉබ්‍රාහිම් මං ඇසුර කරලා තියෙනවා. ඉතින් මටත් ඕන නම් ඒ සාක්ෂි සපයන්නට පුළුවන්. ඉතින් මම හිතනවා මේ දේ සිද්ධ විය යුතුයි කියලා. මේ චූදිතයන්ට, මේ අපරාධකරුවන්ට, මේ කුමන්ත්‍රණකරුවන්ට නිසි දඬුවම් දීලා ඒ වන්දි ලබාගෙන අප දැක්ක පහුගෙඩියේ හිටපු ජනාධිපතිතුමා, හිටපු ආරක්ෂක ලේකම්තුමා, හිටපු පොලිස්පතිතුමා විශාල වශයෙන් කෝටි ගණන්වල වන්දි කියවලා තියෙනවා මේ සම්බන්ධව. ඊටත් වඩා ජීවිතයක් කවදාවත් තක්සේරු කරන්න බෑ. ඉතින් තවත් ලැබිය යුතු වන්දි සියල්ලම ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරමින් මම මේ ප්‍රශ්නය නිමවටපත් කරනවා.